මම හිතනවා මම දැන් ඔබට අද දේශනා කරන්න හිටපු දහං කාරණා ඒ තමයි හිතේ ගිනිගෙන තියෙන දෙවි දෙවි තියෙන විසඳ ගන්න බැරුව තියෙන ප්‍රශ්න කන්දරාවකට අතිශයින්ම නිවැරදි පිළිතුරක් මම හිතනවා හොඳට කන් යොමු කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කළොත් එහෙම හරියට නොනින් විමසමින් කියන ධර්මයේ මනාව යොමු කළොත් අවධානය පිටතට ගන්න නැතුව මේ ධර්ම දේශනාව අවසානයේ ඔබගේ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා දෙවෙන සිත් නිවිල යනවා සැනසෙල යනවා ඒක ධර්මයේ තියෙන ප්‍රාන්තහරයක් තොර ධර්මයේ දේශනා කරන්නේ මම ඔබට තියෙන ශ්‍රවණය කරන්න ඒ නිසා ඔබගේ කටයුතු ඔබ හරියට කරන්න සවම්පත් වෙනතකට යවන්න නැතුව අවදානේ වෙන පැත්තකට යවන්න නැතුව අර බණහන කොට අපි නිතර මතක් කරනවා බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව බුදුරජාන් වහන්සේ වදාළ සමහර අය බණ අහනවා උහි අහගෙන ඉන්නවා එතකොට මුල මැද අග වශයෙන් අර දහන් කරුණු හිතට ගොනු කරගන්න බෑ ඊට පස්සේ උහි නැගිටලා යනවා කිසි කල්පනාවක් නැහැ බුදුරජාන් වහන්සේ වදාළ යාළගේ බණ හිල්ල හරියට කලයක් අනිත් පැත්ත හරවලා වතුර දානවා වගේ කියලා එහෙනම් ඔබ කලයක් අනිත් පැත්ත හැරෙව්වා වගේ හිත වෙනතකට යවලා බනහන්න එපා. එතකොට කලේ වතුරින් පිරින්නේ නැහැ. ඔබගේ හිතට ධර්මිය යන්නේ නැහැ එතකොට. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා තව පිරිසක් බණ අහනවා හොඳට අහගෙන ඉන්නවා. අම්මේ ඉඳගෙන ඉද්දි හොඳ අවධානයි. එතකොට කියන එකත් තේරෙනවා ඇත්ත නේනම් කියලා හිතෙනවා. බන ඉවර වෙනකොට කලබල වෙනවා. අද කාලේ ගොඩාක් කලබල වෙන්නේ මොකටද? ධර්ම දේශනාවක් ඉවරිච්ච එක මම පිරිකර අත ගහනවා. එතකොට අර පුණ්‍ය අනුමෝදනාවට කලින් හාමුදුරුව මෙහි පින් අනුමෝදන් කරනවා. අරේ කලබලේ දැන් මිනිස්සු අර එතකොට අර මෙතෙක් රැස් කරගත්ත පින හිත එක්තෙන් කරගෙන අනුමෝදන් කරන්නවත් අවස්ථාව නැහැ ඇති වෙන කලබලෙන් අර පිරිස මැද අට පිරිකරේ ගත්ත කෙනා දුවනවා අර මිනිසුන්ගේ කකුල් පෑගෙනවා සමහර අය ඒකට දහම් මේ දහම් පඬුරු කියලා කීයක් හරි දාන්න ඒක බෑකින් බෑකේ ඇරලා ඒක හොයලා එහෙම ඇදලා විශාල කලබලයක් පිරිස අතර ඇති වෙනවා ඊට පස්සේ කලබලය ඇති වුණාට පස්සේ නැගිටලා යනකොට මොකක්වත් අහපු බණ මතක නැහැ. ගෙදර ගිහිල්ලා කියනවා අම්මේ බණ ඩිංගිතනම් හෙල්ලෙන්න හිතෝන්නේ නැහැ. වෙලාව ගියා දැනුන්නේ නැහැ. අම්මේ කියනවා ඊට පස්සේ කියන්නේ හරි මොකක්ද දැන් කියපු බණ මතක නැහැ. බණ මතක නැහැ. බුදුරජාන් වහන්සේ හැබැයි ඉඳගෙන ඉන්නකොට හොඳට අහගෙන ඉන්නවා. අවදානේ තියෙනවා නැගිට්ටම කලබල වුණා. ඇයි කලබල වෙන්නේ? පිරිකර අත ගහන්න, බස් එකට යන්න, වාහනේ ගාවට දුවන්න, වාහනේ ගන්න බැරි වෙයි ඉක්මනට ගියේ නැත්තම්, සපත්තු මාරුවේ එක්ක දන්සලට දුවන්න, මොකකින් හරි මොකාක් හරි කලබලයක් එනවා අර බණ ඉවර වෙච්ච ගමන්. අහපු බණ අමතක වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවකින් දේශනා කළොත් යම්කිසි කෙනෙක් මොන හරි ගෙඩි වර්ගයක් මෑට මුං ඇට නෙල්ලි අඹ හරි දොඩන් හරි ඔඩොක්කුවට දා ගන්නවා කලබලෙට නැගිටිනවා මොකද වෙන්නේ අර ඔඩොක්කුවේ තියෙන ඔක්කොම බිමට වැටෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ හොඳට බණ අහලා කලබලෙන් නැගිටින මිනිස්සුන්ගේ
බන ඇසිලි වගේ එකක්. ඒකට තමයි කට්ටි කියන්නේ උඩුක්කු බන කියලා. උඩුක්කුට දාගන්නව නැගිටිනකොට වැටෙනවා. තව පිරිසක් ඉන්නවා ධර්මයේ හද්දි. ඒ අය හොඳට ධර්මයේ දේශනා කරනකොට හොඳට අවධානයෙන් අහගෙන ඉන්නවා. කලබලත් නැහැ. යනකොට මතකයි ගියත් සිහි කරනවා. ප්‍රශ්නෙකදී සිහි කරනවා. එයාට ඒ ධර්මයේ පිහිට ලැබෙනවා. ඒක හරියට කලයක් උඩට හරවලා වතුර දැම්මා වගේ. එතකොට ඔබගේ ජීවිතේ මේ ධර්මයේ පැත්තට හරවන්න අනිත් පැත්තට හරවන්න නැතුව. ඒ ධර්මයේ ඔළුවට ගන්න. නිකන් අර මේ මෙතනම හලලා යන්න නැතුව. ඒකට ජීවිතේ කලබල ගතිය අඩු කරගන්න ඕන. මේ කලබල ගතිය අඩු කරලා ජීවිතේට සැනසීම ඇති කරවන දහම් ඖෂධයක් දහම් පඳුරක් අද ඔබට ලැබෙනවා. මොකද්ද මේ පඳුර? ඒක මම උපමාවකින් විස්තර කළොත් මේ වගේ. ඒක විස්තර කරන්න කලින් මෙහෙම එකක් කියන්න. සමහර අයට ඉන්නවා තියෙන ප්‍රශ්නයක් තමයි හැම වෙලාවෙම දුක හිතෙන දෙයක් හිතෙන්නේ. හිතට වද දෙන දෙයක් හිතෙන්නේ. හොඳ දේවල් හිත සතුටු වෙන දේවල් කුසල් අරමුණු හිතට හිතෙන්නේ නැහැ. තව පිරිසක් ඉන්නවා යහපත් දේවල් හිතනවා යහපත් දේවල් කරනවා යහපත් දේවල් කියනවා හොඳ දේවල් තමයි කරන්න හිතෙන්නේ. මේකට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකේ අකුසල කියලා යමක් තියෙනවද? අකුසල ධර්මයෝ තියෙනවද? අකුසල කියන පක්ෂයට අයිති දේවල් තියෙනවද? මේ ඔක්කොම ඇති වෙන්නේ හිත මුල් කරගෙන. හිත තමයි ඉස්සෙල්ලා උපදින්නේ. ඊට අනුව තමයි අකුසල දහම් උපදින්නේ. දැන් මම මේ කියන දහං බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අවවාදේ හොඳට හිතට ගන්න. එතකොට මේ දේශනාවේ අවසන් වෙනකොට ඔබට ඔබගේ ප්‍රශ්නේ හොඳටම පැහැදිලි වෙනවා. විසඳ ගන්න ක්‍රමෙත් හිතට එනවා. මේ ලෝකේ අකුසල, ඒ කියන්නේ තාඩන, පීඩන, පසුතැවෙන ඒවා, ගෙවල් වල ප්‍රශ්න මතක් වෙවි තමන්ගෙන් වෙච්ච ප්‍රශ්න මතක් වී හිතට වද දෙන එක, රාග සිතිවිලි වලින් බැටකන එක, ද්වේෂ සිතිවිලි වලින් බැටකන එක, ඉරිසියාව, ක්‍රෝධය, නුරුස්සනකමින් බැටකන එක, තමන්ට වෙච්ච අසාධාරණකම් නිතර හිතට මතක් වෙන එක, සැකය, කුකුස, ඔය ඔක්කොම අකුසල ධර්මයි. ඕවා හිතට ඇති වෙන්නේ හිත මුල් කරගෙන. ඉස්සල්ලා හිත ඇති වෙන්නේ ඊට අනුව තමයි අකුසල ධර්ම ඇති වෙන්නේ. මේ ලෝකේ යහපත් දේවල් කුසල් අරමුණු කියලා යමක් තියෙනවද? කුසල පාක්ෂික ධර්මියෝ ඒවත් ඇති වෙන්නේ හිත මුල් කරගෙන. ඉස්සල්ලා ඇති වෙන්නේ හිත, ඊට අනුව තමයි කුසල් දහන් ඇති වෙන්නේ. දැන් ඒක මේ වගේ. අපි දැන් මේ කරන්ට් එකෙන් මේ සවුන්ඩ් එක ගන්නවා. ඊළඟට ශබ්ද විකාශන යන්ත්‍ර. ඊළඟට මේ ආලෝක පද්ධති. මේ ඔක්කොම මේ කරන්ට් ෆෑන් එකක් වැඩ කළොත් ඒක. බලන්න ඉස්සෙල්ලාම ඉන්නේ කරන්ට් එක. ඊට අනුව තමයි ආලෝකය තියෙන්නේ. ඉස්සෙල්ලාම ඉන්නේ කරන්ට් එක. ඊට අනුව තමයි ෆෑන් එක කරකෙන්නේ. ඉස්සෙල්ලාම එන්නේ කරන්ට් එක. ඊට අනුව තමයි ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? ඒ වගේ ඉස්සෙල්ලාම හටගන්නේ සිතිවිලි. මේ සිත ඊට අනුව තමයි සිතිවිලි හටගන්නේ. එතකොට දැන් මේ කියන එක හොඳට තේරුම් ගන්න. හිතට දුක ඇති වෙන, පීඩාව ඇති වෙන, අකුසල ඇති වෙන සිතිවිලි වලින් හිත බැහිත බැටකන්නේ
ඉස්සලාම හිතයි අඳුරුනේ ඊට පස්සේ තමයි හිතට හිතෙන දේවල් නරක් උනේ හොඳ වැඩක් කරනකොට යහපත් වැඩක් කරනකොට ඉස්සලාම හිතයි ආලෝකමත් උනේ ඒ අනුවයි අනිත් කටයුතු සිද්ධ උනේ දැන් මේ වගේ හට් ගහලා මේ වගේ පරිසරී සකසලා මිනිසුන් මේ විදිහට බණ අහන්න ඕන කියන මේ ඔක්කොම ඉස්සලා හටගත්තේ කොහෙද හිතක ඉස්සලා හිතයි හටගත්තේ ඊට අනුව තමයි මේ ඔක්කොම සංවිධානය වුනේ ඔබගේ ඔබට ජීවිතේ ප්‍රශ්න වැඩි නා හිතට දුක වැඩි නා ඔබගේ හිත තමයි ඉස්සලා නරක වෙලා තියෙන්නේ ඊට අනුව තමයි ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඔබගේ හිත ඔබට හොඳ දේවල් හිතෙනවා නම් සතුටෙන් නම් ඉන්නේ හිත තමයි ඉස්සලා ආලෝකමත් වෙලා තියෙන්නේ ආලෝකමත් හිතිනුයි ඔබට සතුට ගෙනත් දෙන්නේ මම මේක විස්තර කරනවා මේ පැය ගහනෙම මම ඔක විස්තර කර තේනවද මේක මේ දහම් පරයය තමයි මේක මේ බුද්ධ වචනේ තමයි විස්තර වෙවි යන්නේ දැන් ඈ එතකොට හිතෙන් තමයි මේ ප්‍රශ්න ටික අවුලවන්නේ හෝ නිවන්නේ බුදුරජාන් වහන්සේ වදාලා චරණ කියන චිත්‍රයක් ඉස්සෙල්ලා බුද්ධ කාලේ තිබ්බා ඒ බුද්ධ කාලේ තිබ්බ චිත්‍රය මිනිස්සුක අතින් ඇඳපු එක ඒක හෙල් වෙනවා වගේ පේනවා ඇයි පිල්ලම් ගහනවා වගේ පේනවා අර දැන් තියෙන අර 3D වලට වඩා වෙනස් ඊටත් වඩා තියුණු ඒ කාලේ තිබ්බ චරණ කියන චිත්‍රය අතින් ඇඳපේක බුදුරජාණන් වහන්සේ වදාළ ජම්බුද්දීපේ ලස්සනම චිත්‍රය මොකද්ද කියලා චරණ කියන චිත්‍රය ඒ චිත්‍රය ඇත්ත වගේ පේනවා බුදුරජාණන් වහන්සේ වදාළා ඒ චිත්‍රයට වැඩිය ලස්සනයි හිත ඇයි සැනසෙන්න නම් සැනසීමක් ඇති කරගන්න නම් හිතේ ආලෝකය ඇති වෙන්න ඕන හිතේ ආලෝකය ඇති වෙන්නේ ආලෝකය ඇති වෙන දේවල් කරන්න ඕන අඳුරත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා මොකද අඳුරත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා කියන්නේ තමන්ගේ තියෙන ප්‍රශ්නම කිය කියා ගී කියා ඉන්න එපා සමහර ගෙවල් වල ප්‍රශ්න තියෙනවා මොන ගෙහෙන එක්කෙනාට කියනවා ඉතිපිසෝ ගාතාවවත් එච්චර කියන්නේ නංගී දන්නවද මට තියෙන ප්‍රශ්න ගොඩ අරකි මෙහෙම කළා අරක මෙහෙම කළා මොන්ට හෙන වදින්න ඕන කී කියා යනවා ඉතිවිසෝ ගාතාවක් කියන්නේ එච්චර තමන්ට විච්ච අසාධාරණේ දුකෙන් කී කියා යද්දී හිත අඳුරු වෙනවද එළිය වෙනවද අඳුරු හිතේ දුක බැස ගන්නවද දුක දුරු වෙනවද දුක බැස ගන්නවද ඒකයි අපේ මිනිසුන්ට දුක දුරු කරන්න බැරි. ඒකම කී කියා යන නිසා. තමන්ට විච්ච අසාධාරණේ, තමන්ට විච්ච දුක, තමන්ට විච්ච අයුක්තිය කී කියා යනවා එක එක්කෙනාට. කී කියා යනකොට හිත තව තව පැහැරෙනවා. තව තව පැහැරෙනකොට හිත තව තව අඳුරු වෙනවා. අඳුරු හිතේ දුක පෙළපදියම් වෙනවා. ගොඩාක් කරදර බාධා තියෙන කෙනෙක් නිතර නිතර බණ අහනවා. අහන අහන බණෙන් හිත සැනසෙනවා. හිත එළිය වෙනවා. ආලෝකමත් වෙනකොට අර ඔක්කොම අමතකලා යනවා. හරියට බණක් අහලා හිත සතුටු වුණාට පස්සේ එයාට තම තවත් කෙනෙක්ගෙන් තමන්ට විච අසාධාරණ කමක්වත් මතක නැහැ. ඌ හැටි උම තමයි. මේ ලෝකේ හිටිය හොමයි මිනිස්සු හොම තමයි කියලා වචනෙන් එයා ඒක අයින් කරනවා ආය අරක ගන්නෑ හිත ඇතුළට දැන් මට කියන්න බලන්න ඕන දැන් හිත අඳුර සහ ලෝකේනේ දානයක් දෙනවා දානයක් දෙනකොට හිතේ තියෙන එළියද අඳුරද එළිය ප්‍රසන්න වැඩි කරදර වැඩි කෙලිස් වැඩි අය නිතර නිතර දන් දෙන්න ඕන
දානෙන් හිත ආලෝකමත් වෙනවා. ආලෝකමත් වුණාට පස්සේ අඳුර දුරු වෙනවා. මොකක්ද අඳුර? හිතට වද දීම් දුරු වෙනවා. දැන් ඒකනේ කියන්නේ ගෙවල් වල ප්‍රශ්න ගොඩක් තියාගෙන පන්සලට ආවට පස්සේ අර සෑයක් දකිනකොට බෝධින් වහන්සේ නමක් දකිනකොට පිරිත් හඬ ඇහෙනකොට හිත සැනසෙනවා. ඒ සැනසෙන්නේ ඒකෙන් හිතට ආලෝකයක් ආවා. ආලෝකෙන් අර අඳුර දුරු වුණා. ඊතර ප්‍රශ්න ටික මොහොතකට සැනසෙල්ලක් ආවා. ස්නිත් සෑයක් සද්ධාවෙන් වඳින එක බෝධින් වහන්සේ නමක් ශ්‍රද්ධාවෙන් වඳින එක අඳුරට අයිති දෙයක්ද ආලෝකයට අයිති දෙයක්ද? ආලෝකයට අයිති දෙයක්. ගෙවල් වල ප්‍රශ්න වැඩි, කරදර වැඩි, හිතේට කෙලිස් වැඩි අය නිතර නිතර ස්තූප වඳින්න ඕන. බෝධින් වහන්සේලා වඳින්න ඕන. ඒ ආලෝකයේ හිතට ගන්න ඕන. ඒ ආලෝකයේ ගත්තට පස්සේ ඒ ආලෝකයෙන් තමයි අර අඳුර දුරු කරන්නේ. අපි ට්‍රයි කරන්න දෙයක් නැහැ. දැන් ලයිට් එකක් දාලා අඳුර තල්ලු කරන්න අපි උත්සාහ කළාද අර ආලෝකයෙන්ම අඳුර දුරු වුණාද? මොකද උනේ? ආලෝකයෙන්ම අඳුර දුරු වුණා. ඊ වගේ තමයි අර බණ අහලා දන් දීලා සෑයවල් බෝධිව වැඳලා ඒ ආලෝකයේ හිතට ගත්තට පස්සේ අපි අමුතුවෙන් ට්‍රයි කරන්න ඕනේ. අර ප්‍රශ්නේ එහෙමයි නෙලා එනවා. හිතෙන් නිදවන්නේ. දැන් මට කියන්න ඔන්න දැන් එකපාරම අඳුරු වුණා කියන්නකෝ. ඔන්න දැන් එකපාරම රෑ 12 වුණා කියලා හිතනවා. උපමාව දැන් අපිට මේ ඉලත්තට්ටුව පේනවාද? දැන් ලයිට් මොකුත්ම නැහැ. මේ මල් පෝච්චි පේනවාද? මේ මයික් එක පේනවාද? මේ වහලු පේනවාද? බෝධින් වහන්සේ පේනවාද? අඳුරේ පේන්නේ නැති දේවල් කීයද? ගණන් කරන්න බැරි තරම් දේවල් පේන්නේ නැහැ අඳුරේ. ගණන් කරන්න බැරි තරම් පේන්නේ නැති දේවල් පේන්න එක ඉරයි නේද පායන්නේ? ගණන් කරන්න බැරි තරම් දේවල් අඳුරෙන් වැහිලා තියෙනකොට ඒ ඔක්කොම පේන්න එක ඉරයි පායන්නේ. ඔයාලගේ හිතවල තියෙන කෝටියක් ගණන් කරන්න බැරි කෝටියක් ප්‍රශ්න විසඳන්න එකම එක තැනක් එළිය වුණා නම් හරි. මොකද ඒ තැන හිත. හිත එළිය වෙච්ච ගමන් අර ප්‍රශ්න ඔක්කොම අයින් වෙලා යනවා. ප්‍රශ්න ඔක්කොම අයින් වෙලා යනවා. ඒක වද දෙන්නේ දරුවන්ගෙන් එන ප්‍රශ්න, ස්වාමියාගෙන් එන ප්‍රශ්න, බිරිඳගෙන් එන ප්‍රශ්න, රාගය නිසා දැවෙන ප්‍රශ්න, ද්වේෂය නිසා දැවෙන ප්‍රශ්න, මෝහය නිසා දැවෙන ප්‍රශ්න, ඒ ඔක්කොම අයින් වෙලා යනවා. තමන්ට වෙච්ච අසාධාරණක පසුතැවිලි, අනේ මගේ මේ වැරද්ද වුණා, මේ වැරද්ද වුණා කියලා මතක් වෙයි හිත රිද්දන ගතිය, ඒ ඔක්කොම අයින් වෙලා යනවා. ඒ ඔක්කොම අයින් වෙන්න නම් හිත එළිය වෙන්න ඕන. ඒ හිත එළිය කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. හැම ක්‍රමයකින් වෙන්නේ හිත එළිය කරන එක. මොකක්ද ඒ ක්‍රම? එකක් තමයි මං කිව්වේ, මේ ධර්මය අහන එක. අනිත් එක තමයි පින්කම් කරන එක. හිත එළිය කරගන්න ඕන. ඊට පස්සේ ස්තූප බෝධි වන්දනා කරන එක, දන් දෙන එක, කල්යාණ මිත්‍රව ඇසුරු කරන එක, හොඳ ධර්මයේ කියන සතුටෙන් ඉන්න කෙනෙක් ඇසුරු කළොත් අපේ සතුට අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. නිතර දුකින් ඉන්න, ප්‍රශ්න ගොඩාක් එක ඉන්න කෙනෙක් එක්ක කතා කළත් අපේ ඔළුව රිදෙනවද නැද්ද? හැම වෙලාවෙම ප්‍රශ්නයක් කියන කෙනෙක් කෝල් කළොත් ඒක උස්සන්නවත් ඔයාලා කැමතිද? ප්‍රශ්න තියන අය, නිතර දුක් කියයි ඉන්න අය අනුකම්පාවෙන් ඇසුරු කළාට කමක් නැහැ. හැබැයි තමන්ට සැනසීම හිතක් ඕන කෙනෙක්
ඒයි ගුණක් ලං කරගන්නේ අතේ තුවාලයක් නැත්තම් අතින් වස වුණත් අරන් යන්න පුළුවන් අතේ තුවාලයක් තියෙනවා නම් වහක් අල්ලපු ගමන් එඟට යනවා අපිට කිසිම ප්‍රශ්නයක් නැත්තම් අනුන්ගේ ප්‍රශ්න අහගෙන හිටියට කමක් නැහැ නමුත් බොලේ අපේ ගෙවල් වලත් දැන් මේ මිනිහගෙන් හොඳටම ගුටි කාලා මොන්ද ගෙන් එළියට එනකොටම කියන්නත් කෙනෙක් නැතුව අල්ලපු ගෙදර ගෑනේ මිනිහගේ වැරදි ටික කියාගෙන එනවා දැන් මෙයා ඒක අහගෙන ඉන්නවා එයාත් අඬ අඬ මේ අඬන කෙනාගේ ඔළුවත් ගානවා ඕක නේද ඇත්තටම තේමන්නේ සර්පේ දෂ්ට කරපු කෙනෙක් සර්ප විස ශරීරගත වෙලා සර්ප විස ශරීරගත වීමෙන් දුක් විඳ විඳ ඉද්දී තවත් සර්ප විස ශරීරයට ගිය කෙනෙක් ඇවිල්ලා කියන දුක අහගෙන ඉන්නවා ඔන්න අපි දුක්ඛීම එදා අපි කියනවා අනේ ටිකක් අහගෙන ඉන්න මේක කියන එකත් මට සැනසෙල්ලක් කියලා දුක්ඛය කියලා ගේලා දුක් ඉවර වෙනවා නා මේ ලෝකේ දුක අවබෝධ කරන්න දුකෙන් නිදහස් වෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ කියන්නනේ තියෙන්නේ ඔයාලට වෙලා නැද්ද දුක කියපු නිසාම ප්‍රශ්න වැඩි වෙච්ච ඒවා හිතේ දුකට සමාහලට කියනවා වචනයක් වැරදිච්ච ගමන් ඒකම කැරකිලා ඊළඟ දවසේ ප්‍රශ්නෙට එනවා මනුස්සයෙකුගේ හිතට දුකක් ආවොත් තරහක් ආවොත් ඒ මනුස්සයෙන් කියනවන එක එක ඒවා ඒ කියන ඒවම ඒක ඒක ඔයාට මෙහෙම කිව්වා මාත් එක්කනේ කිව්වේ ඔයාට මෙහෙම කිව්වා එතකොට ඊළඟ දවසේ උඹ මට මෙහෙම කිව්වලුනේ ඔන්න ආයේ එක එතකොට දුක විසඳ ගන්න කියලා කියපු එක කියන්නේ ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න ගිය එක විසඳුම ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒකට හේතුව තමයි ඇසුරු නොකළ යුතුයි ඇසුරු කිරීම. අසත්පුරුෂ ඇසුරු කළා නම් හිතට එළිය ගන්න බෑ. එළියෙන් තියෙන හිත අඳුරු වෙනවා. යසට පින්කමක් කරලා හිත සතුටින් එනකොට මොහි කොහේ හරි තියෙන කුණු කන්දරාවක් කියනවා. කියපු ගමන් මොකක්ද අඳුර වෙන්නේ අපේ හිත අඳුර වෙනවා අපිට මේ හිතෙන මේ අසට ආවා මේක කෑවා මේ ඒක වෙන්නේ එවැනි චරිත ඇසුරු කරන නිසා හිත එළිය කරන්න නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තරම් තවත්යක් නැහැ කල්යාණ මිත්‍රේ අඳුරු හිත එළිය කරනවා එයාගේ තියෙන ප්‍රශ්නේ හොඳට යට යවනවා ප්‍රශ්නේ සුලමුල හොඳට හොයලා දෙනවා ඒක කරන්නේ ධර්මයේ දන්න සත්පුරුෂෙක් විතරයි අසත්පුරුෂයා කරන්නේ ඇවිලෙන ගින්දරට පිටුරු දානවා තවත් ගිනි ගන්නවා හිත ඒ නිසා මේ හිත එළිය කරන එක දැන් මේ බණක් අහද්දී හිතේ ආලෝකය පැතිරෙනවා. දානේ දෙද්දී හිතේ ආලෝකයක් පැතිරෙනවා. සෑය බෝධිය වඳිද්දී හිතේ ආලෝකයක් පැතිරෙනවා. මෛත්‍රිය වඩද්දී හිතේ ආලෝකයක් පැතිරෙනවා. එතකොට මේ අපේ කය ඕලාරික නිසා ඕලාරික කය අර හිතේ ඇතිවෙන ආලෝකය ඕලාරික කයෙන් ප්‍රකට වෙන්නේ නැහැ. බහුතරය ප්‍රකට වෙන්නේ මේ ඕලාරික කයෙන් හිර වෙනවා හැබැයි දෙවියන්ගේ කය සිවුම් ඒ නිසා මෙහිම් පින් කරපු හිත එළිය කෙනෙක් මැරිච්ච ගමන් දෙවියන් අතර ඉපදිනවා සිවුම් කයෙන් අර හිතේ එළිය අර කය විනිවිද පැතිරෙනවා ඒ නිසා තමයි දෙවියන්ගේ වටා ආලෝකයක් තියෙන්නේ එතකොට සමහර දිව්‍ය එළි තියෙන අහසින් යනකොට මහ විශාල එළි යනවා මේ බිමත් එළිය කරගෙන යනවා මම දැකලා තියෙනවා පොළව පවා එළිය වෙනවා විශාල එළි යනවා
එතකොට මේ දෙවියන්ගේ ඇයි මුළු දෙවුරම බබළුවාගෙන දෙවියන් පැමිණියා ඉදා? ඒ දෙවියන්ගේ ඇඟෙන් විහිදෙන ඒ එළිය ඒ දෙවිවරු උපද්වාගත්තේ දිව්‍ය ලෝකෙදින්ද මනුස්ස ලෝකෙදින්ද? මනුස්ස ලෝකෙදී මොනවා කරද්දින්ද? මේ පින් කරද්දී කුසල් කරද්දී බනහද්දි දන් දෙද්දි සිල් රකිද්දි ඉවසීමෙන් යුක්ත වෙඳිද්දි සෑයවල් වඳිද්දි බෝධීන් වහන්සේලා වඳිද්දි වැඩිහිටියන්ට ගරු කරද්දි හිතේ ඇතිවෙච්ච එළිය දිවියන් අතරදී පැතිරිලා ගියා. කල්ප ගණන් එළියයි ඇඟ. පැහැදිලිද? දැන් අපිට දැන් හැබැයි මෙහෙම එකක් තියෙනවා. හිතේ එළිය වැඩි වෙන්න මිනිස්සයා කියලා නෑ, මිනිස්සයාගේ ඇඟටත් එළිය වැටෙනවා. හොඳට සතුටෙන් ඉන්න කෙනෙක් දැක්කොත්, ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාකට බාහිරින් දකින්නකොටම අපිට තේරෙන්නේ නැද්ද මෙයා නම් සතුටෙන් ඉන්නේ කියලා? ඒක කොහොමද හොයන්නේ? බෝඩ් ගහලත් නැතුව මූණට එළියක් වැටිලා. ඒක පූයර් වලින් මේකප් වලින් එහෙම නෙවෙයි, හරි එළියක්. ඒක අපිට එයා දැක්ක ගමන් හිතෙනවා මෙයා හරි සිරියවන්තයි, මෙයා හරි සතුටින් ඉන්නවා කියලා. ඒ හිතේ සතුට මූණට වැටුණ එළිය. ගෙවල් වල ප්‍රශ්න වලින් මිරිකිලා බීරිලා තැම්බිලා පොඩි වෙලා ප්‍රශ්න ගොඩක ඉන්න කෙනා දැක්කට පස්සේ මූණෙම පේනවා ඒක ඇහි කොනක හරි දුක තියෙනවා. ඒක වහන්න බෑ. අපිට දැක්කම ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහනවා. හේතු එයාගේ හිතේ අඳුර එයාගේ මූණටත් වැටුණා. මතක තියාගන්න මේ හැම දෙයකින්ම කළගත යුතු දක්ෂතම දේ තමයි මේ අඳුරු හිත එළිය කරගන්න ඕන. දැන් මේ ධර්ම දේශනාවක් ඇසීම නැමැති චූටි කාරණාවක් මේ චූටි මොහොතකදී සිද්ධ වෙන හිතේ එළියෙන් මේ වෙලාවේ රාගයෙන් බැටකන් නැත්තම්, ද්වේෂයෙන් බැටකන් නැත්තම්, මෝහයෙන් බැටකන් නැත්තම්, ගෙවල් වල ප්‍රශ්නව මේ මොහොතේ බැටකන් නැත්තම් නිතර නිතර හිතට එළිය වැටුණාට පස්සේ අර දුක් මොනවත්ම නැහැ. මහා දුකකින් මහා අන්ධකාරයකින් හිටපු මිනිසෙක් හිටිය බුද්ධ කාලේ. බමුණේ මේ බමුණා ගී ගෙදර වී ගොවිතැන් තල ගොවිතැන් නොයි ගොවිතැන් කරගෙන ඉන්නේ. ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන කසාදයක් බැන්දා. ඊට පස්සේ දරුවෝ හත් දෙනෙක් හම්බ වුණා. හත් දෙනාම කෙල්ලෝ. අවුරුද්දෙන් අවුරුද්ද කෙල්ල බැන්දා තරුණ වුණාට පස්සේ. ඒ කෙල්ලන්න දරුවෝ එක්කෙනා දෙන්න වෙනකොට ම ගෙදර බැඳපු බෑනලා අර කෙල්ලු පැන්නවා. අර දරු පැටව ටිකක් එල්ලගෙන අර පළවෙනි කෙල්ල ගෙදර ආවා. තාත්තා කිව්වා උඹ බරක් නෑ බන්දුව. හැබැයි තාත්තගේ මූණ ඉල්ලුණා. අඳුරනේ දරුවන්ගේ ප්‍රශ්න. මේම් බැලින්නම් ඊළඟ මාසේ අනික් කෙල්ලත් පන්නලා. ඒකිත් දරු පැටව දෙන්නේ එකෙක් ආවා. මේ ඇත්තටම විච්ච එකක්. ඔන්න උඹ බරක් නෑ කියලා ගෙදර නවත්ත ගත්තා. තාත්තගේ මූණ තව එළිය වුණාද? තව අඳුරු වුණාද? තව අඳුරු වුණා. ඊළඟ කෙල්ලත් පැනනවා. තාත්තගේ මූණ එළිය වුණාද අඳුරු වුණාද? අද කාලේ අම්මලගේ තාත්තලගේ මූණ අඳුරු වෙයිද? ඔතනින්ම දීවන් නසගන්නේ ගංගේ මොහොතේ නම් පයනවා. ඒ කතා දෙකන්නේ අද කාලේ වුණා නම් මේ ප්‍රශ්නේ වෙච්ච කෙල්ලන්න කලින් අර තාත්තා පයනවා.
තාත්තක මොන එළිය වුණාද අඳුර වුණාද අඳුර වුණා ඊට පස්සේ කෙල්ලෝ හත් දෙනාම ගෙදර ආවා කර්මයක් සංසාරේ කර්මයක් කෙල්ලෝ හත් දෙනෙක් ඉපදුනේ ඒ කෙල්ලෝ හත් දෙනාටම දරුවෝ දෙන්න තුන් දෙනා වෙච්ච තැන ගෙදරින් පැනනවා ගෙදරම ළමා පැට්ටු ගොඩයි දරුවෝ තුන් දෙනා හිටියත් හත් දෙනෙක් කියලා පොඩියුම 21යි මහයුන් හත් දෙනයි 28යි ඊට පස්සේ ගෙදර බවලතයි මේ මිනිස්සේ 30 දිනකට කන්න ඕන දවසට උදේ වේල දවල් වේල හැන්දෑ වේල මාසය දෙකක් යනකොට ගෙදර උන් දැකියවා වී අටු ඉවරයි ගෙදර වී ඉවරයි කරදරේ දැන් මොන මිනිහගේ මොන එළියයි දඳුරු වෙනවද තව අඳුරුයි ඊට පස්සේ මේ ණයට ඉල්ලගෙන තල ටිකක් මේ කුරහන් ටිකක් වැපුරුවා කුරහන් වැපුරුවත් වැපුරුවාමයි පෑපා යන්න ගත්තා වැස්ස නැහැ තැන් තැන් වල එකක් දෙකක් තනකොලා මේ කුරහන් පැලුණා කුරහන් පැලවුනේ වැස්ස නැහැ එළියයිද බබුණාගේ මූණ අඳුරයිද ඒ මූණ කොහොම තියෙන්නේ නැතිද කියලා හිතෙනවා හැන්දෑවට ගෙදර එනවා එළියේ පිළිකන්නේ දැන් 30 දිනක් ඉන්නෙපැයි ගෙදර දැන් අර දරු පැට්ටු ටික ඇතුළට දාලා එළියේ පිළිකන්නේ පැදුරක මේ නිදා ගන්න හැන්දෑවට ඇවිල්ලා එතකොට පැදුර අර මහ ගෑණි පැදුර අවුවට දාලා නැහැ මාස 6ක් මකුණෝ මකුණෝ ඉන්න පැදුරේ බුදියා ගන්න වෙනවා මෝනට එළියක් දඳුරද්ද අපි නිදා ගන්න ගියට පස්සේ මඳුරෝ කණ්ඩ යන්නකෝ බලන්න මඳුරුවේ කණ්ඩ කණ්ඩ මෝන සතුටටපත් වෙනවද හිත අඳුර වෙනවා හිත අඳුර වෙනවා මකුණෝ කනවා පැදුරේ මේ ඇත්තම කතාව හිත එළිය වුණාද අඳුර වුණාද අඳුර වුණා ගෙදර උන්දට චර්ම රෝගයක් හැදිලා කළුපාට ලප දාන්න ගත්ත ගෙදර බවලතාගේ අර බෙන්දපු ගෑනු කෙනා කොණ්ඩේ යන්න ගත්තා ඒ බවලතා කළුපාට සාරියක් අඳින්න අර ලප තියෙන කළුපාට සාරියක් අඳින බවලතා අර කොණ්ඩේ ගිය ඔළුව කළුපාට රෙද්දෙන් වහගෙන ඒ අරේනේ අරේ උට්ටා එහේ එයි නැගිටපන් නැගිටපන් කියලා උදේ ගෙදර මිනිහට කතා කරන්නේ පහින් ගහලා ඇත්තටම හිතේ එළිය වුණා දඳුර වුණා ඒ මිනිහා උදේම ඇස් දෙක ඇරලා බැලුවත් පේන දර්ශනේ බලන්නකො ඊට පස්සේ මූණ ඩිංගිත්තක් හොදාගෙන එළියට ඉන්න අන්න වැට ගාව මිනිස්සු නැහැ ඉල්ලගෙන මෙයා පිටිපස්සෙන් පයනවා එළිය නායකාර මිනිස්සු දකිනකොට එළිය හිතට එන්නේ අඳුරක්ද එළියක්ද දැන් මෙයාගේ හිත ඔයාලගේ හිතද වැඩිපුරම අඳුරු දැන් ওই විදිහට බලනද මේ බමුණගේද ඔයාලගේ ඒ උටත් වැඩි කරදරද ඔන්න තවත් හිත අඳුරු වුණා ඊට පස්සේ මේ මිනිස්සය කලින්ම ණයට ඉල්ලා ගත්තා හරක් ටික ඒ හරක් 14 දිනක් ආගියතන් නැහැ අර කිරි ටිකක් මේවා කරගෙන හිටියේ ආගියතක් නැහැ ඊට පස්සේ දැන් ඔන්න Taman හිටපු හරක් ටිකත් ආගියතක් නැහැ කියලා කියන්නේ තවත් දුකද නැද්ද තව අඳුරු වුණා බලන්න මිනිසුන් දෙන ප්‍රශ්න පළවෙනි දවසේ කැලේ හෙව්වා නැහැ දෙවෙනි දවසේ කැලේ හෙව්වා නැහැ. ତର හොයන්න හොයන්න නැති වෙනකොට මූනේ අඳුරද තව 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 පැතිරෙන්නේ එළියද? අඳුර. ඕම ඕම 6 දවස් 6ක් හෙව්වා. 6 වෙනි දවසේ හොය හොයා යනකොට ගහක් මුල
සංසිඳුන සිතකින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ අඳුරු සිතකින්ද එළිය ආලෝකමත් සිතකින්ද? අච්චර අඳුරක් පැතිරුණ හිතකට බුදුරජාණන් වහන්සේ කොහොම පේන්න ඇතිද? බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන්ම මොකද්ද වුණා? අපි දුකෙන් ඉඳලා සතුටෙන් ඉන්න කෙනෙක් දකින්න උට අපේ හිතට දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩ හිටියේ. අර කෙනා බමුණා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා, ඔබ වහන්සේගේ මූණ නම් හරි එළියයි. මූණේ කොතනකවත් අඳුරක් නෑ. හැබැයි ඔබ වහන්සේ මට නම් හිතෙනවා ඔබ වහන්සේට නම් හරක් නැති වෙලා නෑ. ඔබ වහන්සේගේ මූණ දැක්ක ගමන්ම හිතෙනවා නායකාරයෝ නෑ. ඔබ වහන්සේගේ මූණ දැක්ක ගමන්ම හිතෙනවා කළුපාට රෙද්දකින් ඔළුව වහගෙන කළුපාට ලප තියෙන බවලතේ පයින් ගහලා නැගිටවන්න ඔබ වහන්සේට නම් බවලතෙක් නෑ කියලා මූණෙම පේන. සමහර අය දැක්ක ගම තේරෙන්නේ මෙයා නම් බැඳලා නෑ කියලා මූණෙම පේනවා. සමහර අය දැක්ක ගම පේනවා මෙයා නම් බැඳලා කියලා. ඊට පස්සේ දැන් මේ බමුණ කියනවා, දැන් බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩි ඉන්නේ, ඔබ වහන්සේට නම් මාස 6ක් අවුවට නොදාපු පැදුරක් නැහැ. කියන්නේ මේ බමුණට ඇත්තටම අර ගෙදර මිනිස්සු ඒ බමුණ ගැන කිසිම කරුණාවක් තියෙනවද? කිසිම මෛත්‍රියක්? පැදුරවත් අවුවට දාලා නැහනේ. එහෙම බැට කන මේ මිනිස්සයා ඊට පස්සේ කියන ඔබ වහන්සේට නම් බැඳපු මිනිස්සු අතෑරලා දාපු දුවරු 7 දෙනෙක් නැහැ. ඔබ වහන්සේට නම් කුරහන් එනක් නැහැ. ඔබ වහන්සේට නම් වීවර වෙච්ච අටුවක් නැහැ. ඒකයි ඔබ වහන්සේගේ මූණ ඔච්චර එළිය. බුදුරජාණන් වහන්සේ නිස්සංගල විවර කළා. අපේ බුදුරජාණන් වහන්සේට ඉරිදිහක් තියෙනවා. දවස් 7ක් භාවනාවෙන් වැඩ ඉඳලා නෙත් සංගල විවර කරපු සෙනෙන් දවස් 7ේම මොනවද උනේ කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා, බමුණ ඔබ කිව්වා හරියටම හරි. මට නම් හේනුත් නෑ, වීයටුත් නෑ, දරුවොත් නෑ, නෝනලත් නෑ, නායකාරයොත් නෑ, මොකොත් නෑ කිව්වා. ඒකයි කිව්වා මගේ හිතේ සතුට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් බමුණ අහනවා, ඔය මූණේ තියෙන එළිය මටක් ගන්න බැරිද? බුදුරජාණන් වහන්සේ වදාළ, පුළුවන්, හැබැයි මෙහෙම වෙන්න ඕන කිව්වා. මොකද්ද? මහාන වෙන්න ඕන කිව්වා. එතකොට ඔය මූණට එළියක් එනවා කිව්වා. මාව දැන් මහාන කරන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දැක්ක ඩිංගට මේ බමුණගේ තිබ්බ අඳුර නැති වුණාද නැද්ද? බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. ධර්මයේ කියලා දුන්නා. හිතේ ආලෝකේ පැතිරිලා ගියා. රහතන් වහන්සේ නමක් වුණා. රහතන් වහන්සේ නමක් වුණා. අඳුර සම්පූර්ණයෙන්ම නැසුවද නැද්ද? ඊට අමතරව බලන්න, රහත් වෙන්න පින් තිබ්බායටත් බවලතුන්ගෙන් ගුටි කන්න උනාද නැද්ද? එහෙම උනාන අද කාලේ අය ගැන කවර කතාද? ඒ නිසා රහත් වෙන්න පින තිබ්බායටත් එච්චර කරදර වුණා නම් ඔයාලට නෝනගෙන්, මහත්තයාගෙන්, දරුවගෙන්, නැන්දම්මගෙන්, යේලිලාගෙන්, ගමේ අනිත් මිනිසුන්ගෙන්
ආදරය කරන අයගෙන් සතුරන්ගෙන් නොයෙක්ගෙන් කරදර පීඩා ආපු පළියට අවාසනාවන්තයි කියලා හිතන්න එපා. මෝසලයි කියලා හිතන්න එපා. කාල කන්නේ කියලා හිතන්න එපා. ඔබට බුද්ධ ශාසනයක ඔබ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඔබ ඉපදුනා කියන්නේ කාල කන්නේ නෑ. මේ බණපද ඔබට ඇහෙනවා කියන්නේ ඔබ අවාසනාවන්ත නෑ. ඔබ විඳින දුකෙන් මහ කාල කන්නේ කියලා හිතන්න එපා. එහෙම හිතනවා නම් හිතන්න ඕන පටාචාරා. සිටු ගෙදරක හිටපු අතට පයට සේවකයෝ ඉන්න සිටු දෝනිනේ රන්වන් අමක් තිබ්බ පටාචාරා. ඈ දිව්වා නේද? ඈ පැනලා ගියා නේද වැඩ කරකොල්ලත් එක්ක? බාහිර ඉන්නේ උන්ට තේරෙන්නේ නැද්ද? සිටු කෙල්ලෙකුත් දරපලන කොල්ලත් එක්ක පැනලා ගියා කියන්නේ මේ කිතරම් කරුමක්කාරයෙක්. අවාසනාවන්ත කෙනෙක්. සිටු අනේ සිටුවරු කියන්නේ නැද්ද? අතාරින්න ඕකි කාල කන්නේ. මූසල කෙල්ලේ පින් නැති කෙල්ලේ සිටු මාලිගාවේ ඉඳ සිටු කොල්ලෙක් බඳින්න පින නැහැ. ඒ කෙල්ල කවදාවත් උයපු නැති කෙල්ල. ඈත වනේ ගිහිල්ලා පැල් කිටියක් හදාගෙන උයනවා පියනවා. කොහොම දුකක් ඇතිද? නොහුරු දෙයක්. බඩට දරුවෙක් ආවා. ඊට පස්සේ දරුවා බිහි කරන්න අම්මලා හොයාගෙන යනකොට පාරෙදීන් දරුවා හම්බුණා. සිටු කෙල්ලෙකුට වින්නබු මාතාවක් නැතුව ජීවිතේ කිසිම අත්දැකීමක් නැතුව දරුවෙක් හම්බින විදිහ දැකලවත් නැති මේ කෙල්ලට පාරෙදීන් දරුවෙක් හම්බ වෙනවා. ඒ කෙල්ල කොහොම පෙකිනි වල කඩාගත්තද දරුවගේ? කොහොම බඩ සුද්ධ කරගත්තද? කොහොම වේදනාව ඉවසගෙන හිටියද? මහා පාරේ දරුවෙකුත් හම්බුණා නම් බලාගෙන ඉන්නේ අයට කොයි තරම් නම් හිතෙන්නේ ඇතිද මේකි තරම් කරුමක්කාරී කියලා. දෙවෙනි දරුවා බඩට ආවා. ගෙදරින් බහිනකොට මහා වරුසාවා කවදාවත් නැති වරුසාවක්. විදුලි කොට කොට ආවා එනවා. ස්වාමියන් පිටිපස්සෙන් ආවා. විලි වේදනාව ආවා. මහා කැලේ මැද මේ කෙල්ලට දරුවා බිහි කරන්න තෙමෙන්නේ නැති තැනක් හදලා දෙන්න අතුකොළ ටිකක් හොයන්න ගියාට පස්සේ මිනිහට සරපයා ගැහුවා. මෙහින් දරුවෙක් වදනකොට බැඳපු මිනිහා මැරුණා. කාල කන්නේ කියලා හිතෙන දේවල්නේ, මූසලයි කියලා හිතෙන දේවල්නේ, වාස අවාසනාවන්තයි කියලා හිතෙන දේවල්නේ. ඊ වැස්සේම දරුවා බිහි කළා. ආ කකුල් දෙකයි අත් දෙකයි තියාගෙන එදා වදපු දරුවා පපුවට තුරුළු කරගත් අර හරකෙක් වගේ හිටගෙන. අර දරුවාත් පපුවට තුරුළු කරගත්තා. එල්ලි වෙනකල් හිටියා මෙහෙම තුන් ගාතෙන්. එල්ලි වෙනකොට වැස්ස ටිකක් අඩු වුණා. මිනිහගේ දිසාවට යනකොට වැටිලා ඉන්නවා උභහක් ළඟ. එදා ඉපදුන දරුවා පපුවට තුරුල් කරගෙන අඬ අඬ අනිත් අතෙන් කොල්ලතු කඩාගෙන මිනිහගේ මිනිය වැහුවා. තී තෙල්ලෙන දරුවාත් එකතු කරගෙන අචිරවතී නදියට යනකොට කවදාවත් ඒ තරම් වතුර පිරිලා නැහැ. දෙගොඩ තලා යන වතුර. ලොකු කොල්ලට මෙහි හිටපන් කියලා පොඩි දරුවා අතට අරන් උස්සගෙන අම්මා වතුරේ බහැලා යා පැත්තේ ගිහිල්ලා තියලා ගඟ මැදට එනකොට කුස්සෙක් අරන් ගියා. අප්පුඩි ගහනකොට ලොකු කොල්ල හිතුවේ අම්මා කතා කරනවා කියලා වතුරට බැස්සා. පොඩි එකා වතුරේ ගහගෙන ගියා. අරේ උකුස්සෙක්. කාල කන්නේ කියලා කියන්න කරුණුනේ, අවාසනාවන්තයි කියලා කියන්න කරුණුනේ, මූසලයි කියලා කියන්න කරුණුනේ. මට නම් පුදුමයි. ඇයි පටාචාරා
ඔය ගහගෙන යන වතුරටම පැන්නේ නැත්තේ කියලා. ඒ වතුරෙන් උඩට ඇරන් ඇවිල්ලා අම්මා කියලා. තමන් වදපු අම්මා ඉන්න දිසාවට දුවනකොට සීතු මාලිගාව කලින් දවසේ වැස්සට කඩා වැටිලා අම්මයි තාත්තයි සහෝදරයයි එක දරසයි දෙවෙනවා. කල්පනාවන්නේ දුවනවා වත්තු මැඳින් පාරවල් මැඳින් දුවනවා. කටු රැවණි වලට ඇඳගෙන හිටු වස්ත්‍ර පටලැවුණා. වැටවල් වලට වස්ත්‍ර පැටලැවුණා. පැටලෙන වස්ත්‍ර කඩවගෙන වැටවල් කඩවගෙන දුවනවා. ඇඟ හීරිලා ඇඟේ තැන් තැන් වල ලේනවා. කිහිවලු කඩවගෙන වැටල එහෙම මෙහෙම වැටිලා පිස්සු හැදුනා. උමතුන පටාචාරා දෙවුරන් වෙහෙරට දිව්වා. බුදුරජාණන් වහන්සේ එක වචනයයි වදාළේ සිහි අරගන්න කියනකොට ඉක්මනට ඇඟ වහගත්තා. සලුවක් දුන්නා. මිනිස්සු සලුවෙන් ඇඟ වහගත්තා. පැවිදි වුණා. දැන් පටාචාරා පැවිදි වෙලා භාවනා කළා. එක දවසක් හැන්දෑවි කුටියේ සැතපෙන්න ගියා. ඒ උත්තමාවිය සැතපෙන්නේ පාස හොදාගෙන. සක්මන් මල්ලුවෙන් ඇවිල්ලා මේ චූටි පොඩි භාජනයකට වතුර සිඟිත්තක් තිබ්බා. ඒ පටවචාර උත්තමාවිය අර පාවලට වතුර ඩිංගිත්තක් දැම්මා. ඒ වතුර ටික චුට්ටක් දුර ගිහිල්ලා උරා ගත්තා. ආයේ වතුර ඩිංගිත්තක් දැම්මා. අර කලින්න වැඩි ටිකක් දුර ගිහිල්ලා උරා ගත්තා. ආයෙ වතුර ටිකක් දැම්මා. ඊට වැඩි ටිකක් ගිහිල්ලා උරා ගත්තා. ඒ වතුර යන විදිහ උරා ගන්න විදිහ දැකලා එම් අනිත්‍ය ප්‍රතිසංයුක්ත මානසිකාරය අරගෙන එතනදිම රහත් වුණා. දැන් මට කියන්න පටාචාරා පිස්සියක් උනේ වැස්සක් නිසා නේද? මහ මොරසූරණ වැස්සක නේද මිනිහා නැති උනේ? අර දරුවෝ දෙන වතුරක නේද ගහගෙන ගියේ? අම්මයි තාත්තයි වැස්සක් නිසා නේද ගේ කඩාගෙන වැටුනේ? වැස්සකින්ම පිස්සියක් වුණ පටාචාරා නිවන් දැක්කේ මොකකින්ද? වතුර ඩිංගිත්තකින්. මහා සාගරයක් තරම් වතුරකින් විඳවලා ඩිංගිත්තක් වතුරකින් නිවන් දැක්කා. ඔයාලා කෝටියක් ප්‍රශ්න වලින් දුක් වින්දා චූටි කාරණාවකින් නිවන් දකින්න පුළුවන්. සමහර බැට කන්නේ දරුවන්ගෙන් වෙන්න පුළුවන්. දරුවන් නිසාම ඇතිවෙන නිමිත්තකින් Taman ධර්මයට යොමු වෙන්න පුළුවන්. දරුවෝ නිසාම අඬලා දරුවෝ නිසාම බනහන්න යොමු ඉච්චය ඉන්නවා. දරුවෝ නිසාම අඬලා දරුවෝ නිසාම දන් මිනිහගෙන් බැටකන එක නිසාම ඒ දුක දරා ගන්න බැරිවම බනහලා එදා ඉඳලා දිගට බනහනා ඉන්නවා. ඒකෙන් දැන් කොච්චර දුක්ක් වින්දත් හිතට දැනෙන්නේ නැහැ. එදුට ඒ අය දුක් කියනවා මට මිනිස්සෙකින් කරදර වුණා තමයි. නමුත් ඒ කරදරමයි මාව ධර්මයට යොමු කළේ. ඒ නිසා රාගයෙන් බැට දෙන අය රාගෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආවා. ඒ නිසාම රහත් වුණා. එතකොට ඒ අය වින්දෙත් රාගෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ ඒක නිසාමයි. නිදහස් වුණේ නුත් රාගෙන්. රාගෙන්මයි නිදහස් වුණේ. බැට කන්නේ ද්වේෂයෙන්. දැන් උන බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට බැන බැන ආපු මිනිස්සු ඉන්නවනේ. ඒ බැන බැන ආපු නිසාම බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කළා. ඒ අය නිවන් දැක්කා. එතකොට ඒ අයට පස්සේ දුක් වෙන්න තියෙනවද? මම බැන් මන් බුදුරජාණන් වහන්සේට බැන්නා මට සමා වෙන්න කියලා? එහෙම දුකක් නැහැ. එයාලට ඒක ගැන හිතෙන්නේ මාව බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙව්වේ මේක නිසා.
සද්දුක්කෙන්න දෙන්නේ පටාචාරට දුක්කෙන්න දෙන්නේ ඔය එක සිද්ද එක දරුවෙක් හරි ඉතුරු වුණා නම් පටාචාරට පිස්සුවේ දෙන්නේ නැහැ පටාචාර මහාන වෙන්නේ නැහැ අම්මා හරි අයියා හරි එක්කෙනෙක් හරි ඉතුරු වුණා නම් පටාචාරට පිස්සුවේ දෙන්නේ නැහැ මහාන වෙන්නේ නැහැ ඔය පටාචාරට විච්ච සියලු දුක් කන්දරාවේ එක පුරුකක් හරි උන් නැත්තම් පටාචාර නිවන් දකින්නේ නැහැ ඔයාලගේ ජීවිතයේ වෙච්ච හැම ප්‍රශ්නයකම ප්‍රතිඵලයක් විදිහට අද ඔයාලා මෙතන බණ අහන්නේනෝ ඔයාලගේ යම් සිද්ධියකින් ඔයාලා මිස් වෙලා ගියා නම් අද මෙතන නෙවෙයි ඉන්නේ වෙන තැනක දුක් වෙන්න තියාගන්න එපා පස්සේ හිතන්න ඔය සංසාරේ හැටි මොන්න වැරද්ද වෙලා තිබ්බත් අද වෙනකල් හිතන්න ඔය සංසාරේ හැටි සත්තු මරලා තියෙනවා නම් ඒ අඳුර නැති කරගන්න සත්තු නොමරීම කියන ආලෝකේ ගන්න ජීවිතේට සත්තු මරන් නැතුව නැතුව ඉන්නකොට හිතට එළියක් දෙන්නේ අඳුරක්ද එළිය ඒ එළියෙන් කරන්නේ සත්තු මරපු අඳුර නැති කරනවා හොරකම් කිරීම අඳුරක් දෙලියක්ද අඳුරා හොරකම් නොකිරීම හොරකම් නොකර ඉඳින්ද හොරකම් කරපු අඳුර දුරු වෙනවා වැරදි කාම සේවනයේ කිරීම වල්කම් කිරීම අඳුරක් දා ලෝකයක්ද අඳුරා වල්කම් නොකර ඉඳින්ද වැරදි කාම සේවනයේ නොකර ඉඳින්ද හිත එළිය වෙනවා එතකොට මෙතෙක් වෙච්ච වැරදි මෙතෙක් වෙච්ච නොපනත්කම් මෙතෙක් කරපු හොර වැඩ මෙතෙක් රහසේ හෝ එලිපිට හෝ කරපු නරක වැඩ අද ඉඳලා වැරදි කාමසේනින් වැළකුණොත් සිල්වත් චරිතවත් ජීවිතයක් ඇති කරගත්තොත් ඒ එළියෙන් අර අඳුර නැසනවා අම්බපාලි මහණෝනි වයසට ගිහිල්ලා අම්බපාලි ඒ වෙනකොට ඇ ගණිකාව පිරිමි කී දෙනෙක්ගේ ජීවිතව තුළට අඳුර එකතු කළාද එච්චර අඳුරකින් හිටපු අම්බපාලි වයසට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණේ ධර්මය ඇහුවා පැහැදුණා මහණෝනා බ්‍රහ්මචාරී ජීවිතේ නැමෙති එළියෙන් එක් පුංචි කාලයක් සතියක් දෙකක් වගේ කාලයකින් අර ජීවිත කාලෙම කරපු අඳුර ඒ විච්ච වැරදි ඔක්කොගේ මඳුර නැසුවනේ මං කියන එක තේරෙනවද ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් මේ ධර්මයෙන් ඒ නිසා ඔබට දුක් වෙන්න තැනක් නැහැ මෝසලයි කියලා හිතන්න එපා කාලකන්ණී කියලා හිතන්න එපා අවාසනාවන්තයි කියලා හිතන්න එපා මන් තරම් පෞකාර ගෑණියෙක් මන් තරම් පෞකාර මිනිහෙක් නැහැ කියලා හිතන්න එපා අච්චර බමුණෙකුත් නිවන් දැක්කා නේව අම්බපාලි වාගේයත් නිවන් දැක්කා නේව බුදුවරුන්ට කඩු ඔසවාගෙන ආපෝයත් නිවන් දැක්කනේ බුදුරජාණන් වහන්සේගේ පාවලින් අල්ලලා ගඟෙන් එතරට විසි කරන්න ඕන කියලා නවවිද වර්ෂා වර්ෂල ගර්ජනා කරපු ආලෝක වගේ යක්ෂයෝ සෝහන් වුණා නේව තුට ආලෝක යක්ෂයාට දුකයිද මම බුදුරජාණන් වහන්සේට ගර්ජනා කළා කියලා නෑ ආලෝක යක්ෂයාගේ හිතට එළිය ආපු ගමන් අඳුර නැති වුණා තුට ආලෝක යක්ෂයාට හොයන්න අඳුරක් තියෙනවද දැන් අත ගන්න අඳුරක් තියෙනවද කොස්සෙන් අතු ගාලා දාන්න අඳුරක් තියෙනවද හිත එළිය වුණා ඔයාලා නිතර නිතර බණ අහන්න ගත්තොත් නිතර නිතර දන් දෙන්න ගත්තොත් සෑය බෝධි වඳින්න ගත්තොත් පිරිත් කියන්න ගත්තොත් බණපුත් කියවන්න ගත්තොත් ඊළඟට සිල් සමාදන් වෙන්න ගත්තොත් එහෙම ඔබගේ හිත ආලෝකමත් වෙලා 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 අර ජීවිතේ කාටවත් සාප කරන්නේ නැහැ පින්වතුනේ නෙන්දම්ම මට මෙහෙම කළා මේ මිනිහා මට මෙහෙම කළා අරයා මෙහෙම කළා දරුවෝ මෙහෙම කළා කියලා අඳුරක් හිතේ තියාගන්නේ හිත එළිය වුණොත් ආලෝකමත් හිත හිතයි පළමුව උපදින්නේ ඊට අනුව යහපත් දේවල් උපදිනවා මතක තියාගන්න මරණ මංචකේ පවා ඔබට පිහිට තියෙන්නේ
හිත අඳුරු වුණොත් එළිය වුණොත්ද? එළිය වුණොත්. අපි කියන්නේ ඔබ ඉස්පිරිතාලේ කිනවා. ඔබ ඉස්පිරිතාලේ ඉන්නකොට ඔබගේ නෑදෑය ඔබ බලන්නේ නැහැ. දැන් වටේ පිටේ ඉන්න ඇඳවල් වටේ ඉන්නවා කට්ටිය. ඔබ බලන්න කවුරුත් නැහැ. හිතේ එළිය වෙනවද අඳුරු වෙනවද? අඳුරු වෙනවා. අඳුරු හිතෙන් පහළ වෙන්නේ කුසල් සිතවිලි දකුසල් සිතවිලිද? එතකොට එදුන මේ බණ අහපු ඒවා මතකද? නෑ. කටින කරපු ඒවා මතකද? වට වන්දනාව ගියව මතකද? එතකොට මතක් වෙන්නේම අරයා වෙන්නේ අරයන් ආවේ නැහැ කියලා. මරණින් මත්තේ සුගති උපදින්නේ නෑ. සමහරලාට උසුම තද වෙලා ඉන්නකොට අනිත් අය පපු උඩ නැගලා උසුම තද කරනවා. අර කෘතිම ශ්වසනය දෙන්න. එතකොට අරයට තරහා යනවා ලෙඩාට. එතකොට තරහා යෑම කියන්නේ හිත එළියක්ද අඳුරක්ද? ඈ අඳුරා. එතකොට අඳුරු හිතෙන් මැරුණොත් හොඳ ලෝකේ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මගේ හිතෙන් මම මැරෙන මිනිස්සු දකිනවා. ඒ මිනිස්සුන්ගේ හිත ගොඩක් අඳුරු වෙලා දුෂ්ට වෙලා මැරුණාට පස්සේ හිසේ තියෙන බරක් බිම තියෙන වේගෙන් නිරේ උපදිනවා. තංකිස හේතු එකට හේතුව කිම? චේතෝහිස් භික්කවේ පදුට්ටං. හිත දූෂ්‍ය වුණා. ඒවෝ මිදේ කච්චේ සත්තා. මේ ආකාරයෙන් පින්වත් මහන්නේ සමහර සත්වයෝ හිත චේතෝ පදෝස හේතුච්චපන භික්කවේ ඒවෝ මිදේ කච්චා කායස්ස බේදා පරම්මරණ දුග්ගතින් අපායන් දුග්ගතින් නිරයන් උපපජ්ජති. අපාය දුග්ගතින් නිරේ උපදිනවා. හිත දූෂ්‍ය වෙලා පින්වත් මහණනි මම මගේ හිතෙන් මැරෙන මිනිසුන්ගේ හිත දකිනවා. මෙයානම් මැරුණාට පස්සේ සුගති උපදින්නේ කියලා. හේතුව හිත ප්‍රසන්නයි යාගේ. හිත ප්‍රසන්න වීම තමයි මැරුණාට පස්සේ සුගති උපදින්න හේතුව. හොඳට මතක තියාගන්න පින්වතුනේ, මැරුණාට පස්සේ හොඳ ලෝකෙක යනවද නරක ලෝකෙකද යනවද කියලා තීරණය වෙන්නේ හිත ආලෝකමත්ද අඳුරුයිද කියන කාරණාවත් එක්ක. පින්කම් මතක් වෙනකොට හිත එළිය වෙනවද අඳුරු වෙනවද? අන්න ඒ හිත එළිය කරන්නයි පින්කම් මතක් කරන්නේ. ඒකෙන් වෙන්නේ ඒකයි. ඒ හිත එළිය කරන්නයි පින්කම් මතක් කරන්නේ. ඉතින් මතක් කරනකොට හිත එළිය වෙන්න තමන් පින්කම් කරලා තියෙන්න ඕන. දහං කරුණු සිහි කරනකොටයි හිත එළිය වෙන්නේ. ඒකට එයා දහං අහලා තියෙන්න ඕන. ඒ නිසා මැරෙන වෙලාවේ හිත ආලෝකමත් කරගන්න ඕන කියන එක ඔබටත් මටත් පැවරෙන විශාල වගකීමක්. අඳුරු වුණොත් නම් දරුවෝ ගැන හිත හිතා, මොනුබුරෝ ගැන හිත හිතා, බිරිඳ ගැන හිත හිතා, ස්වාමියා ගැන හිත හිතා, නෑදෑය ගැන හිත හිතා, ඉඩකඩම් ගැන හිත හිතා. එක ලෙඩෙක් මැරුණා. මැරෙනකොට කිව්වා බැංකු පුතේ රන්වරෙන්. ඊට ස්වාමීන් වහන්සේලා පිරිත් කියන්නේ ගියා. පිරිත් ඕන්නේ කෝ බැංකු පොත. ඊට පස්සේ බැංකු පොත ගෙනාවා. කරුමේ කියන්නේ බලන්න සංසාරේ බැංකු පොත ගෙනාපු ගමම්ම පපුවට තුරුල් කරගත්තා. එහෙම්ම මැරුණා. බැංකු පොතේ තිබිලා තියෙනවා ලක්ෂ 300ක්. ලක්ෂ 300ෙන් එයාට ලබලා දුන්නේ සුගති උපතක්ද දුගති උපතක්ද? ලක්ෂ 300කින් කළේ හිත එළිය කළාද අඳුරු කළාද? දැක්කනේ. දී දානයක් දීලා තිබ්බනම් බත් පිඩක් දුන්න බත් පිඩෙන් හිත එළිය කරනවනේ. දුන් දෙයින් කරන්නේ හිත එළිය කරන එක. ළඟ තියාගත්ත කෝටි 300නුත් කළේ හිත අඳුරු කරපු එක. පැහැදිලිද මං කියන එක? ওই වගේ සිද්ධි ගොඩ. ඉතින් මේ මැරුණාට පස්සේ මිනිස්සුන්ගේ හිත වැහෙන හැටි, මැරෙන වෙලාවේ අඳුරටපත් වෙන හැටි. ඒ නිසා පින්වතුනි මේ හිත එළිය කරගන්න
මේ දහම් පරියාය හොඳට හිතට ගන්න ප්‍රශ්න වැඩි කියන්නේ අඳුර වැඩි කරදර වැඩි කියන්නේ අඳුර වැඩි හිතට කෙලෙස් වලින් විශේෂයෙන් තරුණ දූල පුතාලා තරුණ දූල පුතාලා හිතට ගන්න ඕන ඔයාලා මේ තියෙන තාක්ෂණයේ කියන සැඩ පහරෙන් කාමයේ කියන සැඩ පහරෙන් දවසින් දවස ඔය හිත අඳුර වෙනවා දවසින් දවස හිත අඳුර වෙනවා උඹලා බලන කියවන අහන දේවල් වලට අනුව දරුවනේ ගොඩෝ දේවල් වලින් හිත අඳුර වෙනවා රූපවාහිනියක් බැලුවත් මොකක් හරි දෙයක් ඇහුවත් හැම දෙයකින්ම හිත අඳුර වෙනවා ඔය හිත එළිය කරන්නම් තියෙන්නේ මේ ශ්‍රී සද්ධර්මා ලෝකේම විතරයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරනකොට බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලාම දහං ඇස පහළ වුණා චක්කුං උදපාදී ඔන්න ඇහැ පහළ වුණා ඥානං උදපාදී ඥානේ පහළ වුණා පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා විද්‍යා උදපාදී විද්‍යාව පහළ වුණා අවසානයේ මොකද්ද පහළ වුණේ ආලෝකේ පහළ වුණා ආලෝකේ පහළ වෙච්ච කෙනාට ඇසුත් ලැබිලා නම් ඥානෙත් ලැබිලා නම් ප්‍රඥාවත් ලැබිලා නම් සියලු දේ දකින විද්‍යාවත් පහළ වෙලා නම් ඒ කෙනාට ආලෝකේ ලැබුණාට පස්සේ වසන් වෙන්නේ මොනවද නොපෙනෙන්නේ මොනවද ඒ නිසා බුදුරජාන් වහන්සේ සියල්ල දන්නා නුවණින් යුක්තයි බුදුරජාණන් වහන්සේ අනාවරණ ඥානෙන් යුක්තයි සම්බඤ්ඤුත ඥානෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේ සියලු සම්බුදු ගුණෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ ඇතිවෙන ආලෝකය රාගය නැති ද්වේෂය නැති මෝහය නැති සියලු ජාති ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් නිදහස් වුණ බුදුරජාණන් වහන්සේගේ හිතේ ආලෝකය මෙපමණයි කියලා කියන්න බෑ නිරේ නිරිසතාට තිරිසන් ලෝකෙත් එළියට කියනවා පේන්නේ එළියක් ලෝ තිරිසන් සතුන්ගේ පෙරේතයෝ එළියට පේන ආලෝකයක් වගේ පේනවලු තිරිසන් සතුන්ට නිරිසතුන්ට අසුරයෝ දෙවියෝ වගේ පේනවා ඒ ලෝකවලට දැන් ප්‍රේත ලෝකත් එක බලනකොට මිනිස්සු ලෝකේ ආලෝකමත් ලෝකයක් මිනිස්සු වුණ අපිට දෙවිවරු අඳුරු අයද ආලෝකමත් අයද දෙවියන්ට බ්‍රහ්මයෝ ආලෝකමත් අය ඒ බ්‍රහ්මයන්ගේ ආලෝකය කියන්නේ ඒ මහා බ්‍රහ්ම දේවතාවන්ට පුළුවන් මේ එක ඇඟිල්ලකින් ආලෝකය විහිදවලා එක සක්වලක් එළිය කරන්න ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වන එක චක්‍රා වාටයක්ම එක සක්වලක් ඉගෙන ගන්න ළමයි දන්නවා අපේ මේ පෘථුවිය අයිති ශීරපතේට මේ චක්‍රා වාටේට එතකොට ඒ ඔක්කොම මේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වෙන සම්පූර්ණ ලෝකයක් බ්‍රහ්මයාගේ එක ඇඟිල්ලෙන් එළිය කරන්න පුළුවන් ඇඟිලි 10ෙන් 10ෙන් ලෝක ධාතු 10ක් එළිය කරන්න පුළුවන්. ඒ කියන්නේ සූර්ය මණ්ඩල 10ක පවර් එක තියෙනවා මහා බ්‍රහ්මයන්ට. එවැනි බ්‍රහ්මයෝ කෝටියක් එක තැනක ඉඳලා එළිය විහිදුවොත් බුදුරජාණන් වහන්සේ එක තැනක ඉඳලා එළිය විහිදුවොත් කාගේ එළියද වැඩි? බුදු හිතක එළිය කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේ ළඟ දුකට පත් වුණ මිනිස්සු ගිහිල්ලා බණ අහනකොට ඒ මිනිස්සු කොහොම සැනසෙනවා ඇතිද අඳුරු ඉන්නේ කෙනෙක් තුන් ලෝකේ කාටවත් ලං විය නොහැකි ප්‍රඥා ලෝකෙන් ගුණ සුවඳ විහිදවන කරුණා විහිදවන මහා කරුණා නිතින් බලන බුදුරජාන් වහන්සේ ළඟට යනකොට කොයිතරම්නම් මිනිස්සු සැනසෙනවද ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉන්න දිසාවට දුවන්න බුදුරජාණන් වහන්සේ ඉන්න දිසාව තමයි ශ්‍රී සද්ධර්මයේ ඇහෙන දිසාව
මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්නවා. දැන් ඔය තුලින් හරි බුදුරජාණන් වහන්සේ ගැන යම් හැඟීමක් ආවේ අර බණපද ටිකෙන් නේද? ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ පේන්න ගන්නවා. රහතන් වහන්සේලා පේන්න ගන්නවා. උන්වහන්සේලා හිත එළිය කරගත්ත විදිය පේන්න ගන්නවා. එතකොට අන්න ඒකේ නම් බුදුරජාණන් වහන්සේගේ දිසාවට යනවා. එයාගේ හිතත් ආලෝකමත් වෙනවා. ඒ නිසා පින්වතුනි සියලු දුක් කරදර දුරු කිරීම පිණිස ගිනිගත් හිත නිවීම පිණිස සැනසීම පිණිස ආලෝකමත් කරගන්න ඔබේ හිත. අනුන්ගේ හිතද ඔබේ හිතද? තමන්ගේ හිත. තමන්ගේ හිතම එළිය කරගන්න. පැහැදිලිනේ? අඳුර තියෙන තමන්ගේ හිතේ නම් එළිය කරගන්න තමන්ගේ හිතම. ඒ නිසා වුණ අද ඔය වටිනා දහන් අනුශාසනාව ආලෝකමත් හිතක් ඇති කරගන්න කියන දහන් අනුශාසනාව ඔබට දුන්නේ. හිතයි ඵලමෝ උපදින්නේ ඒ අනුවයි කුසල් හෝ අකුසල් උපදින්නේ. ඒ උපදින හිතට එළිය තිබ්බොත් අකුසල් උපදින්නේ නැහැ. ඒ උපදින හිතට අඳුර තිබ්බොත් කුසල් උපදින්නෙත් නැහැ. එහෙනම් හොඳ දේවල් හිතන්න නම් හොඳ දේවල් කරන්න නම් හොඳ දේවල් කියන්න නම් ආලෝකමත් වෙන්න ඕනේ මොකද්ද? හිතමයි. කුණුහරුප කියන කෙනාගේ ඉස්සල්ලාම නරක් වුණේ වචනේද හිතද? ඇනුම් පද කියන කෙනාගේ ඉස්සල්ලාම නරක් වුණේ මොකද්ද? හිතනේ. තමන්ගේ අතින් අසූචි අරන් අනුන්ට ගහන අයගේ ඉස්සල්ලාම අසූචි ගෑවුනේ කොහෙද? තමන්ගේ අතේනේ. අනුන්ට බයිනකොට ඉස්සල්ල නැසෙන්නේ තමන්. ඒ නිසා මේ හිතනම් එළිය කරගන්න ඕන. නැත්තම් විසඳුමක් නැහැ. ඒකට විසඳුම් ටිකක් කිව්වා. නිතර ධර්මය අහන්න දවසට පැය භාගයක්වත්. උතුම් ස්තූප බෝධි වඳින්න පිරිත් සජ්ජායනාව පුරුදු වෙන්න දානමාන දෙන්න පුරුදු වෙන්න තරහ වෛර නැතුව මෛත්‍රියෙන් කරුණාවෙන් එන්න පුරුදු වෙන්න සිල් සමාදන් වෙන්න පුරුදු වෙන්න මේ වගේ හිත ආලෝකමත් වන ප්‍රතිපදාවක යෙදෙන්න. හිතට හිතට එළියට එන හිත එළිය එනකොට ඔයාලගේ හිතවල තියෙන අකුසල් දුරු වෙලා කුසල් උපදින්න ගන්න. එතකොට සබ්බ පාපස් අකරණ පව් කරන්නේ නැහැ හිතින්. කුසලස්ස උපසම්පදා කුසල් උපදිනවා. සචිත්ත පරියෝ දපනං ඒ ආලෝකමත් හිත දමනේ වුණ හිතක්ද කුලප්ප වුණ හිතක්ද? දමනේ වූච්ච හිතක්. ඒතම් බුද්ධාන සාසන හැම බුදුවරයෙකුම මේ හිත ආලෝකමත් කරන බණ තමයි දේශනා කරන්නේ. ඒ නිසා අපේ හිතත් ඔබගේත් මගේත් හිත තව තවත් ආලෝකමත් වේවා. ආලෝකමත් සිතකින් අවසන් හුස්ම හෙලන්න ලැබේවා. අවසන් හුස්ම හෙලන මොහොතේ මාගේ සිත ඔබගේ සිත අඳුරු නොවේවා. අද මේ ධර්මයේ ඇසු පිම්බලෙන් අවිද්‍ය අන්ධකාරයේ දුරු කරන ප්‍රඥා ලෝකී උපදවා ගන්න වාසනාව ලැබේවා. අපිට දුක්ඛිත සංසාරෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.